අද මම කතා කරන්න යන්නේ මේ දේශපාලන විද්‍යාව ගැන හරිම රසවත් මාතෘකාවක්. මේ අපේ ලෝකය ගමන් කරලා තියෙන විවිධ ජන අරගලයන් හරහා. නමුත් මේවාගෙන් ඉතාම සුළු ප්‍රමාණයක් මේ ජන අරගලයන් වල ඉතාම සුළු ප්‍රමාණයක් තමයි සැබෑ ජනතා ජයග්‍රහණයක් දක්වා ගිහිල්ලා තියෙන්නේ. ඉතාම කුඩා ප්‍රමාණයක්. මම අද කියලා දෙන්න යන්නේ නැවත නැවත අපේ ඉතිහාසයේ පෙන්වා දෙන පරිදි මේ සැබෑ ජයග්‍රහණ ලැබපු ජන අරගලයන් තුල ඒව පදනම් වෙච්ච කාරණා මොනවද කියලා. කොහොමද මේ ශිෂ්ටාචාරය තුල මිනිස්සු මේ උද්ඝෝෂණයකින් ඔබට ජන අරගලයක් ගෙනිච්චේ සැබෑ මානව වෙනසක් ඇති කිරීම සඳහා? මොනවද ඒ කාරණා? මම අද කියලා දෙන්න යනවා ඉතිහාසයේ පාදක කරගෙන. අපේ ලංකාවේ ලොකු කතාබහක් තියෙනවා. ලංකාවේ මිනිස්සු හිතනවා මේ අපේ දේශපාලන ක්‍රමය මීට වඩා වෙනස් වෙන්න ඕන කියලා. ඒ ගැන ගොඩක් කතාබහක් තියෙනවා. ඒ වගේම පුංචි අරගලයකුත් තියෙනවා හැඩයි. නමුත් ඒ අරගලය සැබෑසේ ඒ සිතුම් පැතුම සාක්ෂාත් කරන තත්ත්වයක් දක්වා ගෙන යාම සඳහා මොනවද අපිට ඉතිහාසයෙන් ලබා ගන්න පුළුවන් පාඩම්? මම ඒකයි අද කතා කරන්න යන්නේ. මගේ නම රුචිර විජේසේන. මම හිතන දෙයක් තමයි මේ ශිෂ්ටාචාරය තුළ මිනිහා විසින් උපද්දවපු ශ්‍රේෂ්ඨතම දේ තමයි නිදහස කියලා කියන්නේ කියන එක. මේ නිදහස, සැබෑ නිදහස පවතින්නේ නිවහල් ප්‍රකාශනය තුළ කියලා මම හිතනවා. නමුත් මේ නිවහල් ප්‍රකාශනය සඳහා අවශ්‍ය වන ඒ සංකල්ප අපේ සමාජයේ, ලංකා සමාජයේ ඉතාම අඩු බව මම හිතනවා. ඉතින් විශේෂයෙන්ම ගණිතය, විද්‍යාව, දර්ශන වේදය, සමහර වෙලාවට පුළුවන් වෙලාවට ආර්ථිකය සහ දේශපාලනය ගැන ඒ සංකල්ප අපේ සමාජයේ පතුරවා හරින්න අවශ්‍යයි කියලා මම හිතනවා. ඒ සඳහා මට දෙන්න පුළුවන් ඉතාම කුඩා තල්ලුවක් තමයි මම දෙන්න උත්සාහ කරන්නේ. මම හිතනවා ඒ සංකල්ප සමාජයේ පුරා පැතිරීම අපිට රටක් විදිහට ඉස්සරහට යන්න අතිශය වැදගත් වේවි කියලා. සෞරදේනි, අපි ජීවත් වෙන්නේ සිවිල් සමාජය තුළ. ඔබ, මම, අපේ අසල්වැසියන්, අපේ නෑදෑයන්, අපේ රටවැසියන්, අපි සේරම බද්ධ වෙලා පවතින සිවිල් සමාජය අපිට අත්දකින්න පුළුවන්. මේ සිවිල් සමාජයේ පාලනය වෙන්නේ සිවිල් තන්ත්‍රය තුළ. ඒ කියන්නේ අපිව පාලනය වෙන අපේ ක්‍රියාකාරීන්, ක්‍රියාකාරීත්වයන් පිළිබඳ විමසා බලන සහ එහි සීමා නිර්ණය කරන තියෙනවා යම්කිසි ක්‍රමවේදයක්. සිවිල් තන්ත්‍රය කියලා තමයි අපි ඒකට කියන්නේ. ශිෂ්ට වූ සමාජයේ අපි හිතන දෙයක් තමයි සිවිල් සමාජයේ ඇත්තම අවශ්‍යතා, සිතුම් පැතුම් මේ සිවිල් තන්ත්‍රය තුළින් නිර්මාණය, නිරූපණය වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ අපේ සිතුම් පැතුම් අනුව තමයි අපිව පාලනය වෙන්න ඕනේ කියන මේ මූලික සංකල්පය ශිෂ්ට සමාජය තුළ තියෙනවා. නමුත් ප්‍රායෝගික සමාජයේ ඒක සිදුවීම සමහරලාට සිද්ධ වෙන්නේ නැහැ සෞරදීන. ඒක නිසා මානව ශිෂ්ටාචාරයේ පුරාවට අපිට දකින්න පුළුවන් අවස්ථා, හැකියාවන් අපිට දකින්න පුළුවන් අවස්ථා මේ සිවිල් සමාජයේ මිනිස්සු නැගී ඉඳලා කියනවා අපේ පාලන ක්‍රමය මෙලෙස මෙලෙස, අපි හිතන විදිය, අපි පරිපාලනය වෙන ක්‍රමය මේ විදිහට වෙනස් වෙන්න ඕනේ කියලා. සාමාන්‍යයෙන් මේ නැගිටීම චන්ද්‍රකමේම නැත්තම් මේ ඒ සිවිල් තන්ත්‍රය නිර්මාණය කිරීමේදී ඇති කරන ක්‍රමවේදයන් තුළින් සරලව මිනිස්සු මේ හදා ගන්න. උදාහරණයට ඡන්දය මගින් තමුන් කැමති පාලකයන් තෝරා ගැනීම වගේ සරල වචන. නමුත් සමහර අවස්ථාවලදී සෞර්ධීනි මිනිස්සුන්ට සිද්ධ වෙනවා නැගී සිටින්න මේ ඡන්දයෙන් ඔබට ගිහිල්ලා මේක හඬගා කියන්න වෙනවා ඒ අවශ්‍ය වූ පාලන තන්ත්‍රයේ වෙනස්කම් ඇති කරන්න. මේ වගේ අවස්ථාවකට අපි කියනවා සෞර්ධිනී ජන අරගලයක් කියලා. මිනිස්සු අරගල කරනවා සිවිල් තන්ත්‍රයේ මේ ක්‍රියාකාරීත්වය, සිවිල් ජනතාවගේ සිතුම් පැතුම් අනුව හදන්න. අපේ සමාජයේ සෞර්ධිනී ශ්‍රේෂ්ඨ ජන අරගල ගණනාවක් කරා කියලා තියෙනවා.
ඔබත් මමත් නීතිය ඉදිරියේ එක හා සමානයි. ජන අරගලයක ප්‍රතිඵලය. මේ වැඩ කරන ජනතාවට මෙලෙස මෙලෙස ඒගොල්ලන්ගේ සීමාවන් ඒගොල්ලන්ට මෙති වෙන අවශ්‍යතා අයිතීන් මෙලෙසයි ජන අරගලයක ප්‍රතිඵලය. අපි වෙන අපේ පාලනේ අපේ පාලන ක්‍රමය අපි විසින් හදාගන්න ඕනේ. සිංහල ශ්‍රී ලංකාව කියන්නේ වෙනම රටක් ජන අරගලයක ප්‍රතිඵලයක්. ඉන්දියාව එහෙමයි. අපේ හැම වර්ණයේ අනු අපිට වෙනස් ලෙස සලකන්න බෑ. ජන අරගලයක ප්‍රතිඵලයක් සෞර්ධි. මේ වගේ ජන අරගල ගණනාවක් තුලින් මිනිසාට අභිමානවත් විදිහට නැගිලා ඉන්න අවස්ථා හදලා දීලා තියෙනවා. අභිමානය අරගෙන ආවේ පාලන තන්ත්‍රයේ ජන අරගලයන් තුලින් ගොඩක් වෙලාවට. නමුත් සෞර්ධේනි මගේ ජීවිතයේ ඇතුලේ මම දැකපු ලොකුම ජන අරගලය මම දැක්කේ 2003 වසරේ. මට මතකයි මේ ඇමරිකාව ඉරාකයේ ආක්‍රමණය කරනකොට මුළු ඇමරිකාවෙම ලොකු පෙරලියක් ජන අරගලයක් තිබුණා. ඒ වගේ යුරෝපයේ ලොකු ජන අරගලයක් තිබුණා. නමුත් සෞර්ධේනි ඉරාකයේ ආක්‍රමණය නැවතුනේ නැහැ. ඒ වගේ මට මතකයි ওই 2010 11 කාලේ මේ තියෙන ආර්ථික විෂමතා නැති කරන්න ඕනි කියලා ඔකියුපයි වෝල් ස්ට්‍රීට් කියලා ලොකු ජන අරගලයක් තිබුණා ඇමරිකාවේ. නමුත් එලෙස ආර්ථික විෂමතාවයන් ඇති වුණු බවට සාක්ෂියක් අපිට නැහැ. ඒ වගේම ඉතාම මෑත කාලේ අපි ගත්තොත් අර අපි කියන්නේ මේ Black Lives Matter කියලා මූවමන්ට් එකක්නේ 2020නේ 2021 2022. මොකද පේන දෙයක් නෑ. ලංකාවේ ගත්තත් අපමණයි. දේශපාලන වශයෙන් වෙනස් විවිධ අදහස් තියෙන හින්දා මම කියන්න යන්නේ නෑ ඒවා. අප්‍රමාණ ජන අරගල හුදු මේ ජනතා විරෝධතාවලින් නැවතිලා තියෙනවා. ලෝකෙත් එහෙමයි සෞර්ධි. يعني මේ මිනිස්සු කෑ ගැහුවට වෙනසක් වෙලා නෑ. ඒක එක පැත්තක් සෞර්ධි. තව භයානක පැත්තක් තියෙනවා. ඕගොල්ලන්ට මතකද මේ 2010 2011 12 වගේ වෙන කාලේ මේ අරාබිය ආශ්‍රිත ලොකු ජන අරගල රැල්ලක් පටන් ගත්තා. මුලින්ම මේක පටන් ගත්තේ ටියුනීසියාවේ. මේ ටියුනීසියාවේ තිබුණු මේ කරප්ට් මේ ආණ්ඩුව වෙනස් කරන්න ඕනේ කියලා. පස්සේ මේක ඇල්ජීරියාවට ගියා. ඊට පස්සේ ඊජිප්තුව, යේමනය, ලිබියාව, සිරියාව, ඉරාක් මේ හැම පැත්තම මේක පැතිරලා ගියා. මේක නම් අපි කියනවා අරාබි වසන්තය කියලා මිනිස්සු ගොඩක් කතා කරන මාතෘකාවක් මේ ළඟදි මේ ලංකාවේ. ඔගොල්ලෝ දන්නවද සෞර්ධේනි ලොකු ජන අරගලයන් තුළින් ලොකු වෙනස්කම් ඒ සමාජ ක්‍රමය තුළ ඇති වුණා. ඒ මිනිස්සු ඒ අරගල කරලා වෙනස්කම් ඇති කරන්න උත්සාහ කරා. නමුත් ඒ ඇති වුණු වෙනස්කම් කලින් තිබුණු ඒවටත් වඩා භයානකයි. විශේෂයෙන් මට මතකයි ඉරාකේ සහ සිරියාවේ මේ තිබුණු සමාජ ක්‍රමයේ සම්පූර්ණයෙන්ම අයින් වෙලා අන්තිමට ත්‍රස්තවාදී කණ්ඩායම ඇවිල්ලා ඒ රටවල් අල්ලගත්තා. අර තිබුණු වැකියුම් එක පුරවන්න. සෞර්ධේනි ජනතා අරගල දෙපත්ත කැපෙන මේ අවි වගේ ඉතිහාසය දිහා බැලුවා. සමහර ඒවා මුකුත් නැහැ නිකන් හිස් මේ අර මද වගේ. සමහර ඒවා භයානක පැත්තට ගිහිල්ලා තියෙනවා. එහෙනම් සමෘද්ධීනි මොනවද සැබෑම ජනතා ජයග්‍රහණ සඳහා හේතු වුණු ජන අරගලවල පොදු කාරණාව? අර හිස් සේවා සහ අපිට අනතුරුදායක මිනිසාට භයානක ප්‍රතිඵල ලබා දුන්නු ජන අරගලවලට වෙනස් වෙන ඒක ගැනයි මම කතා කරන්න යන්නේ. පුංචි අදහසක් මේ ඉතිහාසය ගැන අදහසක් දීලා කතා කරන්න හිතුණා. සෞර්ධේනි මේ ජන අරගලයේ තේරුම් ගන්න අපිට සිද්ධ වෙන මේ බලය කියන සංකල්පය සිවිල් සමාජය තුළ තේරුම් ගන්න. බලය කියලා කියන්නේ සිවිල් සමාජය ඇතුළේ අපිට පුළුවන් නම් මේ සමාජයේ යම්කිසි කොටසක් යම්කිසි මේ සිතුවිලි සමූහයක් මත ගොඩ නැගෙන සංකල්පයක් මත ගොනු කරන්න සහ ඒ අනුව ක්‍රියාත්මක කරන්න. අන්න ඒකට තමයි සිවිල් සමාජයේ බලය කියලා කියන්නේ. සිවිල් සමාජය තුළ බලය කියලා කියන්නේ. කොහොමද මේ සමාජයේ කොටසක් යොමු කරන්නේ මගේ අභිමතාර්ථය සඳහා. මගේ හෝ යම්කිසි කෙනෙක්ගේ හෝ අභිමතාර්ථය සඳහා යොමු කරන්නේ ඩිරෙක්ට් කරන්නේ ඒගොල්ලන්ව පොළඹවන්නේ කොහොමද කියන කාරණාව බලය කියලා අපි අඳුරනවා. සිවිල් සමාජය තුල සෞර්ධේනි ප්‍රධාන බල වර්ග 6ක් තියෙනවා. සිවිල් බල. පළවෙනි බලය ඊටාම මේ මූලික මේ නිකන්
මේ කටුක බලයක්. ඒකට අපි කියනවා capacity to violence. එහෙම නැත්නම් ප්‍රචණ්ඩත්වයේ සඳහා දින හැකියාව. මිනිහෙක්ගේ ඔළුවට තුවක්කුව තියලා කිව්වොත් මේක කරන්න කියලා මිනිස්සු කරනවා. බැටන් එක පෙන්වන්න මෙහෙම කරකවනකොට, ටියර් ගෑස් පෙන්වනකොට මිනිස්සු ඒ අනුව හැසිරෙනවා යම් ප්‍රමාණයක්වත් අඩුම වශයෙන්. capacity to violence එහෙම නැත්නම් ප්‍රචණ්ඩත්වයේ සඳහා තියෙන හැකියාව සෞර්ධීනි සිවිල් සමාජය තුළ බලයක්. ඒ වගේම තව හරි මූලික මට්ටමේ බලයක් තියෙනවා. ඒක තමයි මුදලේ බලය. මුදල කියන්නේ සල්ලිම නෙමේ, අපිට යම් කිසි දෙයක් දීලා මිනිස්සුන්ව නැඹුරු කරන්න පුළුවන් හැකියාව. මේකට පුළුවන් විවිධ දේවල්. දැන් සල්ලි දීලා මිනිස්සුන්ට යමක් කරන්න කියන්න පුළුවන්, ඒගොල්ලෝ සාමාන්‍යයෙන් නොකරන. මේකත් සෞර්ධීනේ සමාජ ක්‍රමයේ තුල බලයක්. නමුත් මේව මූලික බල කියලා හඳුන්වනවා අපි සමාජ ක්‍රමයේ තුල. මොකද මෙතනින් අර ක්‍රියාත්මක වෙන කෙනා ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ තමුන්ගේ හිතේ කැමැත්තකින් නෙමෙයි. මූලික බල සැබෑම වශයෙන් අර පුද්ගලයන්ව පොළඹවන්න මේ බල වර්ග දෙකට බෑ. ඊළඟට සෞර්ධීනේ අපේ සමාජ ක්‍රමයේ තුල ක්‍රියාත්මක වෙනවා තවත් මේ බල වර්ගයක්. ඒකට අපි කියනවා ස්ටේට් ඇක්ෂන්. එහෙම නැත්නම් මේ ආණ්ඩු බලය කියලා එකක් තියෙනවා. දැන් හැමෝම විරෝධතාවයකට යන්න ගියාම හදිසි නීතිය දාන ස්ටේට් ඇක්ෂන් කියනවා. මේ ආණ්ඩුවෙන් කියනවා එළියට යන්න බෑ. අද ඇදිර නීතිය. ඒ වෙනත් අද හදිසි නීතිය. ස්ටේට් ඇක්ෂන් කියලා කියන්නේ බලයක්. ඒ අනුව ඒ සමාජයේ ඉන්න මිනිස්සු ක්‍රියාත්මක වෙන්න. ඒ වගේම තව මේ සමාජයේ මේ හුළඟ වගේ ගලාගෙන යන බලයක් තියෙනවා සෞර්ධීනේ. අපි කියනවා මේ ජනතාවගේ මේ කල්චර් එක, කියන්නේ ජනතා මතය වගේ සරල. දැන් ගෑනු ළමයෙක් මෙහෙම ඇඳගෙන යන එක හොඳ නෑ. ඒ වගේ රෑ 12න් පස්සේ ගෑනු ළමයි, මම ගෑනු ළමයි කිව්වට ඒගොල්ලන්ට විතරක් නෙමෙයි, මේ විවිධ අදහස් සමාජයේ තියෙන විවිධ මේ කල්චර් එක මත පදනම්ම, විශ්වාස මත පදනම්ම සිදුවෙන මේ ඇතිවන මේ විශ්වාසයන් මත පදනම් වන බලයක් තියෙනවා. ඒකටත් පුළුවන් සෞර්ධීනේ මිනිස්සුන්ගේ ක්‍රියාකාරීත්වය හසුරවන්න. මේ බල දෙක නිකන් අතරමැදි බල. ඒ කියන්නේ මිනිස්සු සමහර මිනිස්සු කැමති අකමැති වගේ. හරි. ඒක ඔය ආකාර දෙකක බලයන් අපිට අඳුනා ගන්න පුළුවන්. ස්ටේට් ඇක්ෂන් සහ සමාජයේ තියෙන මතවාද බල වර්ග දෙක. සෞර්ධීනේ සිවිල් සමාජයේ මහා ශ්‍රේෂ්ඨ බල දෙකක් ක්‍රියාත්මක වෙනවා. පළවෙනි බලය තමයි අදහස් වල බලය. මේ අදහස් කියන්නේ හරියට ගිනි පුපුරු වගේ. මේ ගිනි පුපුරක් තවත් තැනකට ගියාම ගින්නක් පටන් ගන්නවා. එතනින් ඒ ගින්න තවත් තැනකට ගියාම තව තැනක ගින්නක් පටන් ගන්නවා. අදහස් සෞර්ධීනි මිනිසා සෑම මිනිසාම නීතිය ඉදිරියේ එක හා සමානයි කියන අදහස ගිනි පුපුරක් වගේ සමාජයේ පුරා පැතිරී ගියා. ඒ බලයක් වුණා. මොකද මිනිස්සු ඒ මත විශ්වාසය ගොඩනගපු නිසා. අදහස් කියන්නේ සිවිල් සමාජයේ තුල තියෙන ප්‍රබල බලයක් සෞර්ධී. ඒ වගේම මේ සිවිල් සමාජයේ තියෙන තව බලයක්. ඒකට අපි කියනවා ජනතා බලය කියලා. මිනිස්සු එකට ගොඩ නැගිලා එක අදහසක් මත ඉඳලා තමුන් ප්‍රකාශ කරනවා නම් මෙලෙස මේ දේ සිද්ධ වෙන්න ඕන කියලා සෞර්ධීනේ මේ නැවත නැවත අපේ ඉතිහාසයේ පෙන්වා දුන් පරිදි ඒක සමාජය වෙනස් කරපු බලයක් වෙලා තියෙනවා. මේ කියපු බල දෙක අදහස්වල බලය, ඒ වගේම මිනිස්සුන්ගේ බලය සෞර්ධීනි ඉතාම ප්‍රබල බල. ඇයි මෙහිදී මිනිස්සුන් යම්කිසි මේ දිශාවකට අවනත දිශානතියකට සමාජයේ ගමන් කරවන්නේ සුව කැමැත්තෙන්. අන්න ඒකයි මේ බලයන් අතිශය වැදගත්. ජනතා අරගලයක මතුවෙන්නේ සෞර්ධීනි මේ බල දෙක. නිදහස් අදහස්වල, අලුත් අදහස්වල මතවාදය අංක එක. අංක දෙක ඒ මත ගොඩ නැගෙන මිනිස්සුන්ගේ බලය. අර පවර් ඔෆ් මාසස් කියලා අපි කියන්නේ මහා විශාල සෙනඟ කන්දරාවක් ඇවිල්ලා එක දෙයක් ඉල්ලලා හිටිනකොට සෞර්ධීනි ඒක මහා ජන බලක් බලයක් වෙනවා. සිවිල් සමාජයේ ඒක ලොකු ශක්තියක් වෙනවා. ඉතින් ජනතා අරගලයක තියෙන ප්‍රධානම ලක්ෂණයක් තමයි මේ බල දෙකේ ක්‍රියාකාරීත්වය. මේ ජනතා අරගලයක මූලික නිරූපණයේ එක ස්වභාවයක් විදියට සෞර්ධීනි මූලික නිරූපණය මම නැවත කියනවා මූලික නිරූපණයේ එක ස්වභාවයක් මේ අයිස් කන්දක උඩ වගේ
මේ උද්ඝෝෂණ කියන එක තියෙනවා. ඒතර උද්ඝෝෂණය කියලා කියන්නේ සහෝදරයනි ජනතා අරගලයේ ඉතාම සුළු කොටසක්. ඒ ජනතා අරගලයේ නෙමෙයි. ඒ ජනතා අරගලයේ කළ යුතුත් නැහැ. මේ ජනතා අරගලයේ ඉතා සුළු කොටසක් උද්ඝෝෂණය. උද්ඝෝෂණය කියලා කියන්නේ මිනිස්සු යම් කිසි තැනකට ඇවිල්ලා කෑ ගහලා එහෙම නැත්තම් කෑ ගහන්න ඕනේ නැහැ. ප්‍රකාශනයක් ඒගොල්ලෝ අරගෙන එනවා. කෑ ගහලා හරි නිහඬව හරි ඒගොල්ලෝ ප්‍රකාශනයක් අරන් එනවා. මෙන්න මේ දේ වෙනස් වෙන්න ඕනේ කියන කාරණා. උද්ඝෝෂණය. උද්ඝෝෂණය කියලා කියන්නේ මේ ජනතා මතයේ අර ජන අරගලයේ ප්‍රතිබිම්බයක් විදිහට අපිට ඉතිහාසයේ පුරා දකින්න පුළුවන් සහෘදී. නමුත් මම අර කලින් කිව්වා වගේ සියලු ජන අරගල සියලු උද්ඝෝෂණ සැබෑ ජනතාවාදී වෙනස්කම් වලට සමාජ තන්ත්‍රයේ හැදිලා නැහැ. මම ඊළඟට කතා කරන්නේ මේ ජන අරගලයක් කොහොමද සැබෑ තන්ත්‍රවාදී වෙනසක් ඇති කිරීම සඳහා බලපාපු ප්‍රධාන කාරණා තුනක් ගැන. සෞර්දීනි මේ සාර්ථක ජන අරගලවල අපිට නැවත නැවත මේ ඉතිහාසයේ පෙන්වලා දීලා තියෙන කාරණාවක් තියෙනවා පොදු සාර්ථක වෙච්ච ඒවා. ඒක තමයි මේ ජන අරගලේ ස්කෝප් එක. එහෙම නැත්නම් මේ ජන අරගලේ රාමුව මොකද්ද කියන කාරණාව සැබෑ ජනතා මතයේ නිරූපණය වෙනකොට ඒ ජන අරගලේ සාර්ථකයි. මම සරලව කියලා දෙන්නම්. දැන් අපේ ලංකාවේ මිනිස්සුන්ගේ මතවාදයක් තියෙනවා අපේ දේශපාලන ක්‍රමය ජනතාවාදී වෙන්න ඕනේ කියලා. හරි. ඇත්තම කතාව ඒකනේ. දැන් අපේ සාමාන්‍ය ක්‍රමවේදයේ තමයි මැතිවරණයක් තියලා තව අවුරුදු 5ක් හරි 6ක් හරි යනකම් ඒ දේශපාලඥයන් හෝ අපි මේ පත් කරගන්නා ජනතා නියෝජනයන්ක ජනතාවගේ ලොකු වැඩක් නැහැ. ඒතර මිනිස්සු නිතරම හිතන දෙයක් තමයි මේ ගන්න තීරණ ඇතුලේ මිනිස්සුන් සම්බන්ධ වෙන්න ඕනේ. මේ ගන්න තීරණ රජයක් විසින් ගන්න තීරණ ඇවිල්ලා යම්කිසි වගකීමක් සහිතව කෙරෙන්න ඕනේ. වග කියන කෙනෙක් ජනතාවට වග කියන ස්වභාවයක් මේ ජනතා තීරණවල තියෙන්න ඕනේ. ඇත්තම කතාව ඕකයි. හරි. මෙන්න මේක තමයි ඇත්තම අපේ ජනතාවගේ තියෙන අපේ ලංකාවේ ගොඩාක් දෙනෙක් තුල තියෙන සැබෑ අර දේශපාලනික වෙනස පිළිබඳ තියෙන මතය. නමුත් සහෘදේනි මේක කොටු වුණොත් මේ පුද්ගලයෙක් හෝ මේ පුද්ගලයා හෝ මේ පක්ෂය හෝ මේ කාණ්ඩය හෝ ගෙදර යවමු කියන තැනට ඔගලන්ට පේනවද අර ජන සමාජයේ තියෙන ලොකු මතය ඇත්තම අවශ්‍යතාවය සීමා සහිත වෙලා තියෙනවා ඒ නිරූපණය තුළින්. ඉතිහාසයේ නැවත නැවත පෙන්වලා දෙන පරිදි සෞරදීන එලෙස සීමාකාරී ජන අරගල සාර්ථක ජන අරගල බවට පත් වෙලා නැහැ. හොඳම උදාහරණය අරාබි වසන්තය. හරි. ඉරාක්වල මිනිස්සු හිතුවා දේශපාලන වෙනසක් අවශ්‍යයි ජනතාවාදී කියලා. නමුත් මිනිස්සු නැගිට්ටේ දේශපාල ඒ හිටපු ජනතා ඒ නායකයෝ ටික වෙනස් කරන්න. ඉරාකේ ලොකු ප්‍රශ්නකට ගියා සෞරදී. එහෙනම් පළවෙනි වැදගත් කාරණාව මේ ඉරාකේ වුණා සිරියාවේ වුණා මේ ওই වගේ ගොඩක් රටවල් වල සිද්ධ වුණා. මියන්මාරේ හොඳ උදාහරණයක්. සෞරදීනි සැබෑ සාර්ථක විය හැකි ජන අරගලයක් තුල ජනතාවගේ සිතුම් පැතුම් මුළු රාමුවකේ ඒ චිත්‍රය තුළ සම්පූර්ණයෙන්ම නිරූපණය වෙන්න ඕන. අංක 1 අතිශය වැදගත්. සහෘදේනි සැබෑ සාර්ථක ජන අරගලවල දෙවනි පොදු ලක්ෂණයක් තියෙනවා. ඒක මෙහෙමයි. සාර්ථක වෙච්ච සෑම ජන අරගලයක් තුළම ජන අරගලය විරෝධතා විදිහට නිතර නිතර මතුවෙනවා. හැබැයි ඒ මතුවෙන්නේ අතිශය වැදගත්. ඒ මතුවෙන්නේ ඉතාම සීමාකාරී විදිහට නෙමෙයි. මම සරල විදිහට මේක කියන්නම්. දැන් ඔගොල්ලෝ දන්නවා ඇමරිකන් සිවිල් රයිට් මූවමන්ට්ස් කියන එක. මාටින් ලූතකින් කියන ඒ ශ්‍රේෂ්ඨ ජනතාවාදී නායකයා පෙරටු කොටගෙන පටන් ගත්ත ක්‍රියාවලිය. ඒකේ එක හොඳම එක අවස්ථාවක් තියෙනවා මොන්ට්ගොමරි බස් බොයිකොට් කියලා. ඒ කියන්නේ එක අවස්ථාවක රෝසා පාක්ස් කළු ජාතික තරුණියක්
මේ තරුණියට මේ බස් එකක යන තරුණියකට මිනිස්සෙක් කියනවා ඔයා ওই සීට් එකෙන් අයින් වෙන්න. ඔක සුදු ජාතික මිනිස්සු ඉඳ ගන්න සීට් එකක් කියලා. එයාට ඒ අයින් වුණේ නැහැ. ඒක නිසා ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. මේ වෙනුවෙන් ලොකු විරෝධතාවයක් අර ජන අරගලයේ ප්‍රතිඵලයක් ප්‍රතිබිම්බුවක් විදිහට ඇති වුණා සෞරදීනේ. සිවිල් රයිට් මූව්මන්ට් එකේ එක කොටසක් ඒක. හැබැයි ඒ ඇති වුණේ ඇති වෙනකොට ඇති වුණේ සෞරදීනේ ඒ දේ කරපු කෙනාට දඬුවම් දෙන්න කියලා නෙමෙයි. ඒ කරපු කෙනාට දඬුවම් දෙනවා කියන එක ඊටාම සීමාකාරී සෞරදීනේ. නෑ. ඇති වුණේ මේ සාමාන්‍ය සිවිල් සමාජය තුළ වර්ණ මේ වර්ණවත් සහ සුදු ජාතීන් අතර වෙනසක් ඒ සැපයුම් සහ ඇක්සෙසිබිලිටි සඳහා වෙනසක් තිබිය නොයුතුයි කියන අන්න ඒ මතවාදයේ මත තමයි විරෝධතාවය ඇති වුණේ. ඒ වගේම මට මතක් වෙනවා ඉන්දියානු නිදහස් අරගලයේ එක අවස්ථාවකදී ලංකාවේ තිබුණේ ලුණු බද්ද කියලා එකක්. ඉන්දියාවේ ලොකු ලුණු බද්දක් ගැහුවා මේ සේරම සුදු ජාතියින් ওই ලුණු හැදීම අල්ලගෙන මේ සාමාන්‍ය ජනතාවට, ඒ කියන්නේ ඉන්දියන් ජනතාවට ලුණු විකුණන්නත් බෑ, හදන්නත් බෑ, මොකුත් බෑ. සාම්ප්‍රදායිකව හදපු මහා කොටසක් හිටියා. ඒගොල්ලන් ලුණු හදන එක නවත්තුවා. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක් වුණා. මහත්මා ගාන්ධි නිදහස් සටනේ පෙරටුගාමි නායකෙක් මේ ඉන්දියාවේ එතුමා ඒ දැන් අර තානමක් දැම්මනේ. එතුමා ඉදිරියට ආවේ ලුණු බද්ද අයින් කරන්න කියලා නෙමේ සහෘදේ. නෑ. ඒක සීමාකාරී. එතුමා ඉදිරියට ආවේ මේ ඉන්දියන් ජනතාවට මේ අපහසු නොවන ආකාරයට, ඉන්දියන් ජනතාව නොපෙළෙන ආකාරයකට ආර්ථික ක්‍රමේ හැසිරෙන්න ඕනේ කියන විශාල මතවාදයේ තුලයි ඉදිරියට ආවේ සම. තේරුණානේ? එතකොට අපි යනවනම් දැන් අපි යම්කිසි විරෝධතාවයක් අපි කියනවනම් මෙන්න මේ යුනිවර්සිටි එක වහන්න, මෙන්න මේක අයින් කරන්න, මෙන්න මේ පනත අයින් කරන්න කියලා නම් අපි විරෝධයකට යන්නේ සෞරදීනි. අපි බිග් පික්චර් එක දැකලා නැහැ. එවැනි ජනතා විරෝධතා ඉතාම සීමාකාරී, ලොකු දෙයක් කරන්න බෑ. ඉතින් කෑ ගහලා ටියර් ගෑස් ටිකක් කාලා ගෙදර යන්න පුළුවන්. ඒ වගේ මට්ටමකට තමයි එන්නේ. ලංකාව විතරක් නෙමෙයි, ලෝකයේ ඉතිහාසයේ හැමදාම වුණු පරිදි. දෙවනි කාරණාව, සැබෑ ජනතාවාදී ජන අරගල සාර්ථක වෙච්ච ඒ වගේ තුන්වෙනි වැදගත් කාරණාවකුත් තියෙනවා. ඒ වැදගත්ම කාරණාව මේක අතිශය වැදගත් සෞර්ධේනී. ජනතාව උද්ඝෝෂණයෙන් ඔබට ඒ ජන අරගලය තුළ ඉන්නවා. හිතන්න උද්ඝෝෂණය කරලා කරලා යම්කිසි දෙයක් යම්කිසි පුංචි ජයග්‍රහණයක් ලැබුවා කියලා ඒක එතනින් නතර වෙන්න බෑ සෞරදී. දිගින් දිගටම ඒ ක්‍රමවේදයේ තුළ ජනතාව දේශපාලනික අර හොඳ දේශපාලනික කුතුහලයකින් යුතුව ඒහා සම්බන්ධ වෙන්න ඕනේ. එතකොට අපි දැන් හිතන්නේ යම් කිසි රටක් ඉතාම සීමාකාරී මොකක් හරි ලොකු විරෝධතාවයක් හරි මොකක් හරි උද්ඝෝෂණයක් හරි ස්ට්‍රයික් එකක් හරි කරලා යමක් දිනා ගන්නවා. ඒ දිනාගත්තන් පස්සේ ටික කාලෙකින් ඒ උද්ඝෝෂණය මතකත් නැහැ, දිනාගත් දේ මතකත් නැහැ. ඉතින් මොකද වෙන්නේ? ටික කාලෙකින් පස්සේ ඒ වෙනසේ තියෙන සැර බාල වෙලා යනවා. ඒක ඉතිහාසයේ පුරා සෑහෙන වෙලා තියෙනවා. ලංකාවෙත් මම අප්‍රමාණව දැකලා තියෙනවා අර දේශපාලන සම්බන්ධතාවයින්ද මට ඕවා කියන්න බෑ එකින් එක මේව කියලා. එතකොට සැබෑ ජනතා අරගලයක සාර්ථකත්වය සඳහා ඒ ජනතා අරගලයේ අවසාන අභිමතාර්ථය අර අපි කිව්වේ සැබෑ ජනතාවාදී වෙනසක් වෙනකන් මිනිස්සු ඒ මත ඉන්න ඕනේ. පුද්ගලයෙක් හෝ යම්කිසි පාටි එකක් අමතක කරලා පත් කරලා ඒ අරගලය අමතක කරලා දානවා නම් සෞර්ධීනි, එවන් ජාතීන් ඉතිහාසයේ පෙන්වා දුන් පරිදි කවදාවත් සැබෑ ජනතාවාදී ජයග්‍රහණ ලබාගෙන සෞර්ධීනි. සැබෑවට මිනිස්සු ජයග්‍රහණය කරපු ජන අරගලවල පොදු ලක්ෂණ තුනක් තමයි මම ඔය කිව්වේ. ඔබත් අරගලයක් ගැන හිතනවා නම් ඒව සමහරලාට ඔයගලන්ට වැදගත් වේවි. සෞර්ධේනි, මට සමාජයේ
නාඩිය යම් ප්‍රමාණයකට දැනෙනවා. ඔබටත් එලෙසම දැනෙනවා ඇති. නමුත් සහෘදයෙනි, සැබෑ ජනතා වෙනස, සැබෑ ජනතාවාදී වෙනස තියෙන්නේ පුද්ගලවාදයෙන් ඔබට. සැබෑ වෙනස තියෙන්නේ, සැබෑ වෙනස ඉන්නේ අපේ හිතුම් පැතුම් ජනතා තන්ත්‍රයෙන් මතුවෙන අවස්ථාව එනකොට. අන්න එතකන් සැබෑ දේශපාලනික අවශ්‍යතා ප්‍රගමනය සඳහා ඉන්න ජනකොටසක් ලෙස සිටිය යුතුයි. ඒ සඳහා අපේ බුද්ධිය අපි වඩවා ගන්න ඕනි. ඒ සඳහා ප්‍රගතිශීලී වෙන්න ඕනේ කියන කාරණාව මතක් කරමින් ඉතාම ආදරයෙන් අද වීඩියෝ එක නවත්තනවා. ඔබගේ අදහස් මට කියන්න, මේ ගැන ඔබ හිතන්නේ මොකක්ද කියන එක. මීට අමතරව වෙනත් යම් කිසි දෙයක් තියෙනවා නම් කියන්න. ඒක අපේ මේ පුංචි වීඩියෝ එක බලන තව අයටත් විශේෂයෙන්ම මටත් අතිශය වැදගත්. බොහොම ස්තුතියි මේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වුණාට.